Piru FM. What is all? पूरा आई था मैं ये नू मटवे का आई खाने एक्सपायर हो रहा था ऐ नेते मटवे है क्या लगी हुए बोला मामा मैं गिनीगाम प्रांत से सुरन्नर इंद्रिया मगे आना मैं ही ये नू मगे आना मैं ही ये नू क्यों हुए तमुन्ने है कि अंधे का एरियल लेकर वाके उड़ते टेन ना किया नहीं था ओमो तुम्हारी जगारी करा दे මේක මොකද කවදාවත් නැතුව නිකන් තුට්ටු දෙකට දාලා මට කතා කරන්නේ ඈ බල පුරව හිතේ මෙහි එනු එන්නේ දැන් සරයක් කිව්වනේ දෙරෙන්නද මොකද බල මීගවරෝ එන්න බැරි බැරි වෙන මොකුත් ඉන්න නෙමෙයි දැන් මං ඔය කවුරුත් කියන ඒවා ගණන් ගන්න වැඩක් නැහැ නේ ගණන් ගන්න අන්නේයි එහෙමද වහාම ක්‍රියාත්මක වෙන පරිදි තමුන් පුරෝහිත තනතුරෙන් පහ කරනවා අයියෝ ඈ කවුද ගණන් ගන්නේ වා ඒ කියන්නේ තමුන් මගේ අන පිළිගන්නේ නැහැ තමුන් නැහැගේ අන තමුන් නැහැගේ ඔලුව උඩින් තියාගන්න ඌවද කවුරු ගණන් ගන්නේ අන්නේයි ඒ මොකද මගේ අන බොලා පිළිගන්න බෑයි ඈ මට තාම එහෙම වුනේ නෑනේ වෙන්නෙත් නෑනේ ඒක නිසා බෝ මම එනු කියනකොට එනු යනු කියනකොට යනු හා හා කියන බලන්නකෝ මොන බලන්නේ මෙහි එනු මට නේ දැන් බෑ කිව්වොත් බෑ තමයි යයිති මොකද බැරි මං දැන් ඇවිල්ලානේ ඉන්නේ තව කොහේ ඉන්නද කියන්නේ කර උඩටද එනු නෙමෙයි යනු කියනෝ එතකොට ඔන්න යන්න අයියපා නා හිතු කොහෙ නම් යේ බලා ඔබතුමා වගේ අය පහළ වෙන්නේ කඳ පණුව වගේ පිනතම තමයි. දැන් බලන්න කඳ පණුව ඉපදෙන්නේ කඳේ ඇතුළෙමනේ. ඒ කියන්නේ ඉපදිච්ච තැන ඉඳන්ම කරන්න තියෙන කණේක විතරයි. පින පින වෙන මොකුත් නෙමෙයි පින. වටේම ගෑම පින. දැන් එතකොට ප්‍රාන්තේ වැසියෝ. ඒක උන්ගේ පව. ඒක උන් විදවනවා. ඒකට ඔබතුමාට කරන්න දෙයක් නෑනේ. උන්ගේ පව් උන් විදවන්න එපේ. නැද්ද මං කියන්නේ? එහෙම බෑනේ. මම වැසියන්ව ඒ පවෙන් මුදව ගන්න ඕන. විකාරද? අනුන්ගේ කර්ම වලට හරස් වෙන්න කාටවත් බෑ. ඈ? සරන්නරේන්ද යන්නේ. සරන්නරේන්ද යන්නේ. මොකක් කකුලා? අද ඔබතුමා අභිනවයෙන් ඉදිකල වැව් බැන්නේ. ඔව්. නරිසිරමන්න යන දවසනේ. නරිසිරමන්න. අනේ වැරදුනා වැරදුනා. නරිසිරමන්න නෙවෙයි සිරිනරමන්න සිරිනරමන්න. දැන් තමුන් කවදා ඉඳලාද මගේ සෙක්‍රටරිකම කරන්නේ? තමුන්ට අදාළ රාජකාරිය කරකෝ. මේ මාලිගාවේ කාටද අදාළ රාජකාරි කියලා ජාතියක් තියන්නේ? දැන් මං ඇවිල්ලා මේ මාලිගාවේ ගාන්ධර්වයා. මොනවද කරන්නේ? කුසියලු නෝද කරනවා. දැන් මේ පුරෝහිතයා මොකද කරන්නේ? හත් අතේ කේලං අගිස අගිස ඔයේ ඉන්නවා. එච්චරයි. අන්න අන්න කුකුලෝ පැක්පන් ඉන්න ලෑස්ති වෙන්න බාරිද? ඇයි? ඕවට આવොත් නම් ඉතින් දන්නවනේ. මාලිගා කුසියෙන් මාසකට රතු ලුණු ගෝනි දෙක තුනක් අතුරුදහන් වෙන එක හොයන්න.
මට කොමිසම පත් කරන්න වෙයි රජෝ ඈ තේරුයි මොකද්ද මොකද්ද රතුළු උණු ගෝණි මොකද්ද නෑ නෑ මේ මේ රතුළු උණු දාන ඔය හිස් ගෝණි ආව ඒවයි තින් මේ බල්ලන්ට පුටියන් අරන් යනවනේ ඒකයි මම මේ කිව්වේ නෑ නෑ සුරනරේන්ද්‍ර යනනි ඈ මේ පුරෝහිතයා කියන්නේ මාලිගාවේ කුස්සියෙන් මාසයකට රතුළු උණු පුරවපු ගෝණි 3-4 හොරපාරෙන් මාකට් එකට යනවා කියලානේ ආව ඉතින් ආව ඉතින් යනවා ඒ යන්නේ පුරෝහිතයාගේ නියෝගය මත පුරෝහිතයාගේ මස්තිනාගේ සිල්ලර කඩේට ඒකනේ හැබැයිද පට්ට බල්වරු පට්ට බල්වරු දැන් කොහෙද රතුළු උණු ගෝණි වල එන්නේ නරේන්ද්‍ර යන්නේ දැන් එන්නේ තනි කර ප්ලාස්ටික් දැල් වගේ පුරවලනේ ඔය කෑ ගැහිල්ල නවත්තලා යමව් අර අලුතෙන් ඉදිකල වැව් බැම්ම බලන්න මට ඉපාට කුකුලෝ ඈ ඔන්න මම බෝ පෙරලපු කුණු බාල්දිය කෙලින් කළා හරිද එහෙම ඔය වගේ ගොන් තකතිරු රැඩ කොල ටෙන්ඩර් කැඳෝලා අලුත් ගාන්ධරුවෙක් මාලිගාවට ගන්නවා හරිද ඉතින් මාසයකට රතුළු උණු ගෝණි දෙක තුනක් පන්නන්නේ උඹනේ අනේ කට 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 ඈ එතකොට උඹ දවසකට සැරයක් මොකක් ගහගෙන ගෙදර අරන් යන 17 ඒවා ඒවා දැල නැද්ද දැන් මෙතනට ඒදී උඹ දැනුවත් වනේ අනේ මීරු දැනුවත් තමයි මේවා ඔක්කොම කරන්නේ නැතුව නොදනුවත් කමටි මොකද බොලා දෙන්න ඒ පාර කල්යාන්ජි ආනන්ජි වගේ එක්කාසු වෙලා කටුකුටු ගන්නෙ ඈ අර රතුණු ගෝණි කතාව යට ගහන්නද ඒවා යට ගහන්නේ නෑ ගොයියෝ ඒවා මට හොදට මතකයි ඒවා මම් බොලාගේ පඩියෙන් ගානට අඩු කරගන්න ඈ දවසකට ගෙනියන ප්‍රමාණය විතරක් මට කිහල්ලකෝ ඈ එහෙම නැත්තම් මං දෙන්නගෙම්ම මට හිතන ෆ්ලැට් රේට් එකක් අඩු කරනවා දැනගනින්න අපේ අප්පා සුරන්න රේන්ද්‍ර යන්නනි මම නම් සාඩින් ටින් ගෙනියන්නේ නෑ සාඩින් ටින් ගැන නෙවෙයි මෙතන කතා වුනේ රතුළුණු ගෝණි සම්බන්ධවයි ආ මලා පැනලව දෙවුනනේ අම්මා මෝ තම කනමනි සුරන්න රේන්ද්‍ර යන්නනි ආ අසගරත් ලෑස්ති ආ යමුද වැව් බැම්මේ අලුත් හුලන් ටිකක් වෙදිලා එන්න ආ ආ යංකෝ එනං යංකෝ කොහොමද සුරන්න රේන්ද්‍රයන්නේ අලුත් වැවේ සප්පියුම් සිපේන මතනල එලෙනි එල එල ඔව් ඒකනේ කියන්නේ ඉතින් මේ මට කියන්නකෝ මේ වැවේ නෑඹුල් සුවඳින් මන්මත් කරවන ඔබගේ හදවතේ මොනවද ඇතිවෙන සිටිවිලි ඇතිවෙන්නේමයි තින් මාසයකට රතුළුණු ගෝණි 4 ගානේ ඇද්දොත් අවුරුද්දට ගෝණි 48යි යකොඩෝ මට තව වැවක් බඳින්න තිබ්බා උඹලා රතුළුණු හොරන් කරපු අය හල්ලි වලින් ඕවා තමයි ඉතින් මට එන හිතුවිලි පුරවයිද පුරවයිද මොකෝ මං කතා නැත්තේ නෑ ඉතින් කතා නෑනේ අපට කතා නෙමෙයි කතා උත්තරත් නෑ අපට මේ වැව අක්කර අඩි කීසියක් විතර තියනවද කියපන් අන්න චෙක් එකට ආවා අක්කර අඩි 12000යි හොඳ ගාන නේද රතුළුණු හොරුන් වගිල්ලවන්න ගල් ගැට ගහලා වෙල්ලේ අනේ මන්ද ඉතින් එව්ව නං ඕ ඉතාලම ඉක්මනින් මේ වැවෙන් වතුර ගන්න ගොවියෝ රැස්කොල්ලක් කමිටුවක්පත් කරන්න ඕනේ උඹ ඈ ඒ මොකටද ඒ මොකටද කියලා අහන්නේ මේ වැව බලා ගන්න ඕනේ ඒ ගොවියොයි ඇයි වැව් විදානේ ඒක මෙච්චර කාලයක් කොලේ වැවේ වතුර ටික ගුමුරු කාරින්ට වික්කගෙනේ ඒකව රස්සාවෙන් අයින් කරලා උඹේ ඔය කවුරු හරි මස්විදෙක් ඉන්නවනම් හොයලා ඌට රස්සාව දීපන් වැව් විදානේ කම ඈ ඉන්න එකම මස්සිනා තමයි ඔය දැනට ඉන්න වැව් විදානේ ඕ එහෙනම් ඌව ඉන්ටඩික් නොකර ඔහොමම ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න කියන්නේ ඇයි ජොබ් එක දැන් බලාගෙන ගියාම පුරෝහිත මගේ වටේ හිටපු තරමක් ඉඳලා තියෙන්නේ හොරුනේ मगे අන්න අගබිසව දොරටු පාලයේ කරේ අත දාගෙන අර ඈත ඈත අර 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 හොරුගාවින් බසලක් කුලමට බැස්සා අර නේ නේ හොරි බසලක් කුලමට නෙමෙයි බසලක් කුලම ගාවින් සරවුවට බැස්සා මේක මොනවා කියනවද වන්න මොන බසලක් කුලමද බං නේ 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 මගේ ඔළුව පොඩ්ඩක් කැරගුණා ඒකයි ඊයේ එතන ඔළුවක් ඇද්දාලා ඔළුව මසාජ් කළා ඒකද මන් දන්නේ අප්පෝ හොරයිද
උඹට නිකන් ඔළුව මඤ්ඤක් වගේද? ඔව් ටිකක් ඒ වගේ. මේ ඇත්තටම උඹටත් එහෙමද? අයින මවුලක් නේ. ඔව් පරිගෙනාමතර. ඔව් පරිගෙනාමතර පරිගෙනාමතර. අද සුරන්නරයට හින ආතල් එකක්. අද විතරක් නෙමෙයි මම ඉහත ආත්ම වලදී පවා ආතල්ලක හිටපු සුරන් නරේන්ද්‍රේ. ඔය කිව්වට ඔබතුමා තිස්ස දෙවේලි හොට බිම ඇනගෙන කංගඩා වැටිලා ඉන්න අවස්ථා කොච්චර තියෙනවද? ඉතින් මගේ වටේ ඉන්න උන් කරන වැරදි වැඩ හින්දානේ දැන් වැඩි ඕන්නේ. තමුන් පුරෝහිත වෙලා කරන්නේ මොනවද? ඈ තමුන්ට කිව්වොත් මගේ මාලිගාවට ටෙන්ඩර් කැඳවලා ඇඳක් ගෙනෙන්නේ කියලා. ඇඳක් නෙමේ සිරියහන් ගබඩාවක්. මොන ගබඩාවක් හරි ගේන්න කිව්වොත් බෝ මොකද කරන්නේ? ඈ එක්කෝ ඒකෙන් කොමිසම් ගහනවා. එහෙම නැත්තම් ඒ જાතියම ඇඳක් තමුන්ගේ ගෙදරට ගෙනත් බස්සෝ ගන්නවා. ඉතින් සුරන්නරි ඉන්ද්‍රයන්නි අපි මේ බලේ ඉන්න කන්නේ ඔය ඔව කරන්නේ. ඔව ඔහොම තමයි සුරන්නරි ඉන්ද්‍රයන්නි. ඈ බලේ නැති වෙච්ච දවසට බලේ තියෙන කාලේ හිතෝ ගත්ත වෙලේ අලේ තමයි කන්නේ වෙන්නේ. ඊට තම ලෝක සබ දරිමේ. හා මේ බලේ නැතිච්ච දවසට අලේ ගොඩ දාන්න තමයි උඹ මේ දවස්වල වෙලේ හිටවන්නේ නේද? ඔය තේරුනේ නොම්බර පහට නැත්තං එදාට අලේ නෙමෙයි වෙලේ වැල් නැතු යනවා අම්මපා. ඒක නිසා දැන් ඉඳලම 54ක් හම්බ කරලා තියාගත්තොත් බලේ නැතත් කන්න වෙලේ අලේ හරි තියෙනවා. අනේයි එහෙම කිය කිය කහල් අම්මලා මගේ මොලේ වෙලේ යයි නෑ පුරෝහිත. එහෙමයි ඔය ඔය කතා වැඩන්නේ. එහෙමයි අද මගේ ශ්‍රී දේහයට හරි නෑ කොල්ලෝ. ඊමුකුයි හෘදේ වස්තුව දිහයි නිකන් කොලෙස්ටරෝල් ගුලිය පාවිලා ඇවිත් නිකන් ජපුක් ගාලේ හිර වෙලා නිකන් පාන නිවිල නිකන් චැප්ටර් ක්ලෝස් වෙලා ඩිලීට් වෙලා නිකන් පිනීතෝ වෙලා කඩේ වෙහෙන්න වගේද? අනේ වරෙන්කො මගේ මේ පය පොගෝන ඉසව්වට දමලා අනින්න. ඇත්තර කෝ කොල්ල කඩේ වන්න බොලා බලන් ඉන්නේ සිංහ පැත්ත වැඩන කන්නේද? කඩේ වහලා බඩු ටික ගෙද නැද ගන්නද? නේ නේ ඕකට ඔහොම කේන්ති ගන්න එපා. ඔබතුමා රත්තරණින් හදපු පුරෝහිතයෙක් වෙදට ගත්තත් අවසානයේ මිනිහා හිතන්නේ ඔහොම තමයි. දැන් මොකද ඇඟිය අමාරුව කියන කිව්වේ? ඇඟේ නෙමෙයි සීදේ. සීදේ හරි හරි නේද? උඟ කාලෙකින් ඇස්සයි ස්පොට් පාරක් දැම්මේ නැති හින්දාද කොහෙද ඇඟට හරි නෑ පුරෝහිත. ඈ මොකද කිව්වේ? ඇස්සයි ස්පොට් පාරක්? ඔව් ඔව් ඔය ව්‍යායාම කියලා කියන්නේ පොඩි ඇස්සයි ස්පොට් පාරක්. ආ හරි හරි හරි. ඈ ඉංග්‍රීසි බූරු හොඳේ. මානේ බක් ඉතින් දාමකෝ හවසට හවසට පොඩි එක්සයිස් පොත් පාරක් නෙමේ ලොකු සියාර් පොත් පාරක්. මොගියන් මොනවා කියනවද මන්ද බල පුරෝහිත. එහෙමයි එහෙමයි. තමු මගේ පුරෝහිත හැටියට මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිතර සොයා බලලා ඒවා පිරී යනවනම් උඹ එක්සයිස් කරන්න ඕනේ. අන්න ඒ කියන්නේ ඔබතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීගෙන යන බව පේනකොට මට ගිහින් තනියෙන් එක්සයිස් කරන්න කියලාද ඔය කියන්නේ? බල මීමා. එහෙමයි එහෙමයි හරි හරි. ඕ ඒවා මට මතක් කොල්ලා මාව පාන්දරින් කූද්දගෙන ඇවිදින්න අරන් යන්න ඕනේ. තේරුණාද? ඇවිදින්න. ආ බෝ ඔබතුමා පාන්දර කූද්දනවා කියන්නේ ඉතින් අමුලෙදක් නේ නරේන්ද්‍රයන්නි. මොකද අමුලෙදේ? මේ ගිනිගම් ප්‍රාන්තේ වැසියෝ පාන්දරින් වැඩට යනකොට ඒ මිනිස්සුන්ගේ දවස් මස්ත බාල්දු වෙන්න ඔබතුමාව මූණට මුලිච්ච වෙන්න පාරේ අරන් ගිහේකිද? ජී 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 ජී. ඒ වැඩි කරන්න හොඳ නෑ. ඒක මහා අපරාධයන්නේ. මොකද්ද බෝ කියන්නේ? මට තේරෙන්නේ. ඔබතුමා පාන්දර නැකිතලා. ඔව්. පාරේ ඇවිදින්න යන්න එපා. ඒව මොකටද ප්‍රාන්ති වැසියන්ගේ දවසක් කන්නේ අපි? රෝහිත. එදම. ඔබ මගේ කෝපය අවසන් දෙපා. මං වගේ උත්තම පුරුෂයෙක් උදේ පාන්දර දකින්න කවුද ආස නැත්තේ? හරි 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 මතකයක් නේ. එහෙනම් පාන්දරින් නැගිටලා පාරේ ඇවිදින්න යන්කෝ.
හැබැයි මචෝ සෝරි සෝරි හැබැයි හැබැයි නරේන්ද්‍රයානේනි එදායින් පස්සේ මිනිස්සු විකල්ප මාර්ග භාවිතා කළා කියලා මට දොස් කියන්න නම් එන්න එපා එහෙමනේ නෑ ඉතින් මෙතන ඔබතුමා ඇවිදින්න පාට බහිනකොට ඔබතුමයි මමයි විතරක් නෙමෙයිනේ ඉදිරි ආරක්ෂක බටයෝ 32යි පසුපස ආරක්ෂක බටයෝ 84යි ඇම්බියුලන්ස් එකයි ෆයර් බ්‍රිගේඩ් එකයි දොස්තරලා එකයි නර්ස් නෝනලා අටයි අන්තේවාසිකයෝ රැණකුයි යනවනේ ඉතින් ඉතින් පාර බ්ලොක් වෙනවා ඉතින් උදේට රැඳට යන මිනිස්සු විකල්ප මාර්ග භාවිතා කරන එක අහන්න දෙයක්ද ඔබතුමාට කිව්වම කියන ධර්මයට ආශිර්වාද කර කර මම කියන්නේ හිතන්නකෝ මං කියන එක අන්නේ අනේ ආගමීති මෙතන මොනක් කරන්න බැරි කරුමේ මේ මාලිගා භූමිය ඇතුළටම වෙලා හේන ඌරෙක් වගේ මම එක්සයිස් ස්පොට් නොකර කොහමද ඉන්නේ බලන්න ඔයගොල්ලෝ බලන්න ඉතින් අපි මේ මාලිගාව ඇතුළේ ජීවත් දාමුකෝ මොකක් ජීවත් ජීවත් ගංජා ගන්න නතුව තේරුමක් ඇති විදියට කීකෝ මොනවද කිව්වේ අනේ සේත්තම කලින් ඉස්කෝලේ යවලා ගන්න වෙනවා මියාව ජීවත් කියලා කියන්නේ නරේන්ද්‍රයානේනි හා ඔබතුමාලා වගේ කඩක් බඩක් හොයාගන්න බැරි බරල් ශරීර උරුබුටි කළා සකසුරුවන් කළා එහෙම ගන්න ව්‍යායාම මධ්‍යස්ථානවලට ඉමක් කියලා කියන්නේ ඉතින් එහෙම එකක් මෙච්චර කල් නොදැම්මේ මොකෝ කියලා මට කියපන් මං උන්න ඉතින් ඔබතුමා ඔය එක්සයිස් සරම්මන නොකර ඉක්මනටම කූරිය ගහලා යයි කියලා සෝරි මොකක්රි මං කිව්වද පුරෝහිතා එමයි පැක් ඇතුළට ඉමක් දාපන් මට එක්සයිස් පොක් කරන්ද එච්චරයි කතාව පැක් ඇතුළට ඔව් ඔබතුමා හිතන් ඉන්නේ ඔබතුමා ජූලියස් සීසර් කියලාද කවුද ජූලියස් සීසර් ඔබතුමාගේ හැන්දගේ පුතා මතක් කරන්න එපා ඕකව ඕකා දැන් නමක් දෙනස් කරගෙන ජූලියස් සීසර් කියලා ඕකා ඉස්සර බාරොන් අප්පු මචනම් පීනේ දැන් එන්නේ එන්නම සුවන්නරියගේ ඇනපුරුල් වෙන හැදයි මොකද බෝ කල්පනා කරන්නේ ඈ රෝම අධිරාජ්‍යාවන ජූලියස් සීසර්වත් මම අඳුරන්නේ නැහැ කියලාද බෝ කල්පනා කරන්නේ අනේ හිවලෝ හිතන් ඉන්නේ මගේ ඇනපුරුල් කියලාද උඹ ඒ කොහොමද මචං මං හිතන්නේ උඹ දැනගත්තේ බෝ ඒකමද එතකොට හිතුවේ මං හිතුවා ගහලයා මෙහියනු මේ පුරෝහිතට කසපාර 18ක් දෙනු ඔය ඉතින් හිතන එක කරත්තද දඬුවම් දෙන්න නෑ නෑ හිතපු එකට නෙමෙයි මේ දඬුවම් දෙන්න කතා කළේ එහෙනම් බාර මට මචං පචං ගාපුක මට අමතක නෑ අන්නේක මතක තියාගනින් මචං රොන්නරෙන්ද්‍රයනේ මා කනෙව්වාද නැතුව නැතුව ඉතින් උඹ එනවා මෙතන කට දිහා බලාගෙන ඉන්න කොයි වෙලාවකවත් සෝරි මොකක් සෝරි සෝරි ඔව් සෝරි නෙමෙයි කෝ ගෙනාවද කසේ හසි ඒ මොකදද මෙන්න මේ පුරෝහිතයාට කත බාර දෙන්න හා ඇයි වයියා මොකද්ද අවුල හා කාරණා මතක් කිව්වේ මේ පුරෝහිත මාසිනාද ආ ඒ උඹ මාසිනාද එයාට මාසිනාද කිය කොහොමද නරේන්ද්‍රයනේ මෙයා මගේ දෙයියනේ හා යා ගිය සතිය ලක්ෂ දෙකක් කරන් හිරකාරයෙක් විනාශ කළා මට වාගේ දුන්නා අම්මපා හා ඇත්තද පුරෝහිත මේ කියන්නේ නෑ නෑ සුරන් නරේන්ද්‍රයනේ මේකට තේරෙන්නේ හා අවුරුදු දෙකකට හිරේ ගිය හිරකාරයෙක් හිටියා හා මම මිනිහාගේ අවුරුදු දෙක ඉවර වෙන වෙලාවේ නිදහස් කළා හා එහෙම කරන දවසේ නිකමට වගේ මං ඒකට කිව්වා ඔබට තව අවුරුද්දක් දඬුවම තියෙනවා නමුත් අර යහපත් කල්ගිරියාව නිසා ගෙදර යවනවා කියලා නිකන් විහිළුවට කිව්වා එපාර එපාර ඒකට චූන් එකක් ඇවිල්ලා ලස්ස දෙකක් දුන්න මට සන්තෝෂෙන් ඔන්න හිතාංගෝ දැන් එතකොට ඒකෙන් භාගයක් ගහලා දුන්නේ මොකටද කියහංගෝ නැත්තං ඉතින් මේක කඩ තියන් ඉන්නේ නැ නේ ඒකයි දැන් ඔය කඩ තියන් හිටියද එතකොට ඒක තමයි මේක මහා වාදාලේ අම්මපා නියම කරන්න නරේන්ද්‍රයන්ගේ කසපාර 18ක් මේකට නියම කරන්න මං දෙන්නම් දැන් ඕ අම්මපා මට ගහලා ගංගසේ යතද මේ ගත්තා මේ ගත්තා ගහ මෙන්න මේ පුරෝහිතයාට කසපාර හොඳෙන් එවෙල එලේදී වරෝරද ඉත කොජාව දැන් ගනින් කසේ පුරෝහිත උඹ අතට මගේ අතට අරගෙන ගහපන් ගහලයට කසපාරක් දැත බදල ඉඳාට බුදු අම්මේ අම්මා ඔන්න ඔය විදියට මාරුවෙන් මාරුවට දෙන්න ගහගනින්න කසපාරවල් 18 නරේන්ද්‍රයන්නේ අපි මෙහෙම කරමු අදට මේ ඇති ආය පුළු පුළුවන් වෙලාවට වෙලාව තියෙන ඇටියට වැඩි ඉවරයක් කරමු නෑ නෑ දැන් ඉවරයක් කරපන්
කරලා නැත්තම් මං කසේ අරගෙන ගහනවා දෙන්නටම 18 විස්තර කරලා විකාරද අද නම් බෑ අද සනීපත් නෑ ඒකනි ඕ අනික මේ හීන තමයි ඔරතු දෙන්නේ නෑනේ මේ කසපාරවල් 18ක් ගන්නෙ ඔව් මේ නල්ලෙන්දේනේ බැරිද ඔකේ ඔය 10 කපල අට කරන්න 10 කපල අට කරන්න ඔව් 10 කපල අට කරන්න නෙමෙයි ඔන්න මම අට කපල 10 කරන්නම් කසපාර මොකෝ කියන්නේ කසපාර 18ක් කාලා නිකන් ඉන්නවද නැත්තම් අට කපල කසපාර 10ක් කරවද ඇද්දටට ගොන්ටෝක් දෙන්න ගියාට අය අම්මා මේ සුරන් නරින්ද්‍රයන්නේ ඈ බැරිද අදට ඔය 18ම කපන්න අනිත් මොකක් කරි කද දෙන්න ඕ මම විශ්වාස නැ දන්නේ ගයෝ ඔය කරි කපු හිට ඈ පුරහිත පුරහිත මෙහි එනු මේ රසුදන් නදෙන් දෙයදනි මොනවද බෝල කටේ ඈ කටේ මොනවද මේ නිදිගෙඩිය කටේ හ නිදිගෙඩිය ඈ මොන මිදිද මේ ආනයිනික ඔත්තේලිය මිදි ඕ මෙතන නරියෙක් වගේ මිදි බුදින්නේ සොයලා බැලුවද මගේ ප්‍රාන්ත ජනතාවට වෙරළු ගෙඩියක්වත් තියනවද කියලා මේ වෙලාවේ ප්‍රාන්ත ජනතාව ඕක ගිලලා හිටන් ප්‍රාන්ත ජනතාවට මොනව තිබ්බත් නොතිබ්බත් අපිට මොකෝ ඈ අපි මාලිගා කට්ටිය මිදි කාලේ ඉන්නේ බෑ අපි එහෙම බෑ මගේ ප්‍රාන්ත හැම කෙනෙක්ම මිදි කන්ට ඕන වෙන වැඩ නැතුවට මොකද්ද කිව්වේ නෑ නෑ මේ මේ වෙන වැඩ නැතුවටද අපි ප්‍රාන්තේ උන් මිදි කකා ඉන්න ඕනේ ඇයි උන් බත් කන්නේ නැද්ද ඒකයි මම මේ කිව්වේ බොල පුරෝහිත උන් බතුත් කන්ට ඕන බත් කාලා මිදි කන්ටත් ඕන ගෙරේ 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 හරි ඇයි මොකද කරන්නේ ඒ සුරන් නරේන්ද්‍රයානේනි ප්‍රාන්ත වැසියෝ බට්ටික ගන්න හම්බ කරනකොට මිදි ගන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑනේ එහෙම වෙන්න බෑනේ මම පහුගිය දවස්වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දැම්මනේ ඒක හරි ඒක හරි ඒ වුණාට මිදි පහත දාන්න බෑනේ මිදි කොහොමද වෙන්නේ උඩනේ අන්නේ එතනේ ඒ කතා වැඩක් නෑ පුරෝහිත හෙට ඉඳන් මගේ ප්‍රාන්ත වැසියන්ට තුන් වේලටම කන්න මිදි ගෙන්නපන් ඔව් කිලෝ එක තුට්ටු දෙකට ගන්න පුළුවන් විදිහට මිදි ගෙන්නපන්. ආ කිලෝව තුට්ටු දෙකට දෙන්න. ඔව්. මේ ඔට්ටේලියම් මිදි? ඔට්ටේලියම් බැරි නම් ඔබ සිරිසොම නේරියන් හරි කමන්නේ. මගේ ජනතාවට තුට්ටු දෙකට කන්න මිදි තියෙන්න ඕනේ හෙට ඉඳන්. මාර ගැට්ටකේ එච්චරයි. මේ සුරන් නරේන්ද්‍රයන්ටි. ඈ ඔය වැඩින් වෙන්නේ දේශීය වෙළඳ පොලේ තියෙන ඔය වෙරළු ලොවි උගුරැස්ස වගේ පළතුරු. ඔව්. අම්බානට ඉහෙල යනවා. ඒව ලක්ෂිරි පළතුරු වෙනවා. ඔන්න බලන්නකෝ. ආ හරි. අන්න එතකොට ඒව ගෙනෙන් අපේ මාලිගාවේ කට්ටිය හරියන්නේ නෑ පුරෝහිත ඈ දැන් ජනතාවට සැප විඳින්න දුන්නොත් තමයි අපට මෙතන රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ ඒ තරමට ජනතාවගේ පරමාදි පත්‍ය බබලයි ඔව් ඒ කියන්නේ දැන් අපිට මෙච්චර කල් සිපාත ලොක්කම කුඩු 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 ඒ ඔක්කොම ඉවරයි මලා එතකොට ඊයේ පෙරේද කැඳවපු ටෙන්ඩර් ටෙන්ඩර් ඔක්කොම විනිවිද භාවයෙන් යුතුව ඕ පංකොල්ලා සුදුසු කෙනෙකුට සුදුසු දේ දෙනු එතකොට මට බකන බලා ගන්න තු හිටු බෑටම පුරෝහිත මෙහෙම ප්‍රසිද්ධියේ එලි පිට ඈ ඔය හිතවතුන්ට ටෙන්ඩර වාර දෙනේ වගේ කතිකාවල් මගෙත් එක්ක එලි පිට කතා කරන්ට බොට ලැජ්ජාවක් නැද්ද නැත් කදින්නම් එහෙම ලැජ්ජාවක් තිබ්බා ආ දැන්කෝ නමුත් දැන් මේ ඔබතුමා සේරම දේවල් විනිවිද භාවයෙන් යුතුව කරන්ට කිව්වහම ඒ පරණ යටිපඩි ගහපුවත් විනිවිද භාවයෙන් යුතුව කියන්ට හිතුණා ඒකයි ආ ඒක හොඳයි ඕ මතක තියාගන්නවා මීට පස්සේ යටිමඩි බෑ කොමිස් බෑ ඉතින් හදෙන්නේ එනං ඉතින් මේ රස්සාව ගන්න එකේ තේරුම නැනේ ඔය කොහේරි කුඹරක් කොටගෙන ඉන්නේ නේ ඉවරයිනේ හරියට හරි හරියට හරි මතක තියාගනින් පුරෝහිත එහෙමයි මඩ හොදගත්ත ගමන් ගොවියට නරේන්ද්‍රේ කුණහැකි වගේම මඩ ගාගත්ත ගමන් නරේන්ද්‍රයා ගොවියටත් පල්ලෙහා වැටිලයි නතර වෙන්නේ කියලා එතකොට අපිට මොකද වෙන්නේ බලා ඉතින් නැව ගිලෙන්න කලින් මූදට පැනලා වෙන නැවකට ගොඩ වෙන මීයෝනි අවසර සුරන් නරේන්ද්‍රයන්නේ ආ ගාන්ධර කුකුලා
තමුන් ගියාද මගේ අන පරිදි වැස් වලාගෙන සල්පිල පැත්තේ සොයා බලන්ට එහෙම අයියෝ මොනවයි තොරතුරු දැන් අඩු මිලට පාරිභෝගික භාණ්ඩ විකිණෙනවද එහෙමයි ඒ උනාට සමහර මිනිස්සු අඩු ගානට බඩු ගන්න දුන්නට ගන්න ඕ ඈ මොකද වල කාලයක් තිස්සේ ගිනි ගණන් දීලා බඩු මුට්ටු අරන් පුරුදු මිනිස්සු ඔව් ඔව් ලාභෙට දෙනවා කිව්වම ලාභේ වැ හිල්තියද දන්නේ නැහැ කියලා ගන්න ඕ අන්න ඕකනේ ඉතින් කරන්න බැරි ඒකනේ ඒක තමයි මං කිව්වේ මොකද්ද මම කිව්වේ ඔබතුමාට බඩු මිල අඩු කරන්න එපා කියලා කිව්ව මං ඒකයි ඕව කරපු ගමන් මිනිස්සු නරක් වෙනවා අවුයි යක්කුත් එක්ක ඉඳලා පුරුදු ඉච්ච උන්ට හුරංගනායෝ වෙන්නුවාම අපට යනවනේ නේද මේ සොරන්නර යන්නේ නැඩනේ ඈ මං එක තැනක දැක්ක සාඩි විකුණනෝ ආඩි ඈ අඩුවට දවික්කේ පරණ වැඩි ගානට දවික්කේ අඩුවට අඩුවට ආ ඒක තමයි හැබැයි මුදලාලි සාඩි විකුණන ගමන් කියනවා ආ අනේ සකියෝ ආ ඕවා කලින් අපි ගිනි ගානට ගෙනාපුවා හින්දා ආ දැන් අඩුවට දෙන්න වෙලානේ ඔව් ඔව් ඒක නිසා පුළුවන් නම් ආධාරයක් වශයෙන් තව කීයක් හරි දීලා යන්න කියලා ඔය වගේ මේ ක්‍රමයේ හරියන්නේ කීයක් හරි වැඩියෙන් විකුණන ක්‍රමයේ තමයි හරියන්නේ මෑ පුරාහිත එහෙමයි තමුන්ට මේ යන ක්‍රමයේ දිරවන්නේ නැත්තම් තමුන් ඉල්ලා සුනු මොකෝ මම දැන් තාස්වදාව කිතලා දෙන ඉල්ලාස්සේ නම්ම බව මේ පුරාහිත ඉල්ලා සුනොත් ඉතින් ගංගාවල වතුර පැට්ටෝල් වෙයෝ ඉන්නේ මං ඉල්ලාස්සේ නැත්තේ හා ගංගාවල වතුර පැට්ටෝල් වෙලා කොයි එකක් හරි ඉනි කූරක් ගැහුවොත් මොකෝ වෙන්නේ අපේ ගිනිගම් ප්‍රාන්තෙට හැබැයි තමුන් පරිස්සම් වෙනවා හොඳයි ජනතාව තමුන්ට ගිනි කූරක් ගහලා දාන්න බැරි නෑ පැට්‍රෝල් ඉහෙට යියලා ඒවට නම් මං බය නෑ මං ඇවිල්ලා ජනතාවගේ හද ගෙහින රාවය අඳුරගෙන තියෙන්නේ අන්නේකයි වව් වව් අඳුරගෙන තියෙන්නේ ඒකයි බෝ බේරිලා ඉන්නේ දැන් කොයි වෙලේ හරි ජනතාව බොගේ හද ගෙහින රාවේ හරියට අඳුනගත්ත දවසට බෝ ඉවරයි ඈ ඒ වෙනකොට ඉතින් අපි ට්විටර් ඇන්ටේ කියලා පදිංචි වෙලා කිවරනේ නිකන්ද අපි කල්තියාම දෙබිඩි පුරුව එසිකන් අරන් තිබුණේ අන්නේකනේ ඕනම් දෙබිඩි දෙපිට කාට්ටු දෙගිඩි ජහරු හැම තමයි එහෙම ඒක තමයි නරේන්ද්‍රය නැනේ ඔබතුමාලා වගේ අය ගාව පුරෝහිතකම් කරන්න පුළුවන් හා මේ සරණ නරේන්ද්‍රය නැනේ ඈ අපි මාකට් එකේ බඩු මිල අඩු කරපු එක ගැන ඔව් ඔව් කැමති අයට සටහනක් දාන පොතක් දැම්මනේ ඕන් ආ ඕනේ නැන් මොනවද එව්වේ ජනතාව ලියලා තියෙන්නේ හා මරුවේව ලියලා තියෙනවෝ මොනවද මරුවේව්වා බඩු මිල අඩු කළාට මිනිස්සු කැමතිලාද සමහරු ලියලා තියෙනවා කැරට් නෙමෙයි නම් හොඳා කියලා ඇවුන්නේ කැරට් නෙමෙයි නම් හොඳා කියලා ලියලා තිබ්බා එකත් එකටම ඕක ලියන්නේ නැත්තේ කැරට් ගොවියෝ මොකද කැරට් මිල පල්ලෙහා යනවට යාලා අකමැති නෝ එහෙනම් ඉතින් බීට් ගොවියෝ තියන්නේ බෑ එහෙනම් ඕක ලියලා දැන් රත්තරන් මුදල ආවිලා මොකද රත්තරන් වලත් කැරට් ගන්න පල්ලෙහා ගියොත් වැඩක් නෑනේ ඒකයි ඔය කැහැම්මල කැරට් කියලා කියන්නේ කැරට් නේ වෙන මොනවද ඔව් කැරට් අනේ මුගේ මේ කැරතේ මේ වෙන මොනවද ලියලා තිබ්බේ කුකුලෝ තව තිබ්බ සුරන් නරේන්ද්‍රයාණනේ ඔව් ඔව් සමස්ත ගිනිගම් ප්‍රාන්ත බේබද්දන්ගේ සංසදයේ සභාපති ලියපු එක ආ මොකද්ද මීවිත අඩුවෙන් දෙන්න අමාරුම නම් අඩු ගානේ බයික් මිලවත් අඩු කරන්න කියලා තමයි ලියලා තිබ්බේ ඒ හදන්නේ මෙච්චර කල් බීලා මැරෙන්න හදපුන් කාලා මැරෙන්න ඔය හදන්නේ ආ මේ සුරන් නරේන්ද්‍රයාණනේ තව තිබ්බ කවුරු හරි ලියලා දාලා ඔව් ඔව් මම් බඩු මිල අඩු කළාට විරුද්ධයි හැම දෙයකටම හොඳ මිලක් තියෙන්න ඕන ඒක නිසා හැම දෙෙම මිල අධික වෙන්න ඕන කියලා ලියලා තිබ්බා ඔරු හරි නට් ලූස් කාරේක් වෙන්න ඇති නේ නේ මං නම් කියන්නේ මිනිහ මොල කාරේක් ඕ යස් මොල කාරේක් නෙමෙයි මොලේ උණ කාරේක් හරියට උඹ වගේ එහෙම කියන්නේ මසුරන් නරේන්ද්‍රයාණනේ කොයි දෙයකටත් අගයක් කියලා දෙයක් තියෙන්න ඕනේ හොඳ වැඩි මිලක් තියෙනවා නම් විතරයි ඒකේ අගයක් තියෙන්නේ දැන් බලන්න රත්තරන් කිලෝ එක කහවණු දෙකට ගන්න තිබ්බනම් ඒකේ ගන්නේ නෑ රත්තරන් යකඩ කිලෝ එක කහවණු ලක්ෂයක් කිව්වනම් කට්ටිය මුදුමාල යකඩෙන් හදලා කරේදා ගන්නෝ අන්නේ ගයි මේ මාල නම් කමක් නෑ උන් මේ මුදුද්දා ගනීද කරේ අනේ මේ කුගුල මේ වැදගත් සාකච්ඡාවකට හොට නොදැයි ඉතින් දැන් තමුන් කියන්නේ මේ බඩු මිල අඩු කරපු එක වැරදි කියලාද? ඔව් ඔව්. ඔන්න බලන්නකො හිතානිද්ද වෙනකොට මිනිස්සු අඩුවට කාලා බීලා ජොලි කරලා තෙල වැඩි වෙලා නිකන් ඉන්න බැරි ගමට
ඔබතුමා වගේ දෙවියන්නේ ක්‍රමයක් හොයනවා හොයනවාමයි ඈ දැන් එහෙම වුණොත් පුරෝහිත ඊළඟට එන මිනිහා ආයේ බඩු මිල වැඩි කරයිනේ වැඩි කළත් ගෙදර හරිනවා අඩු කළත් ගෙදර හරිනවා අනේ දැන් එහෙනම් මොකද්ද මම කරන්න ඕනේ එහෙම ඒවා කියන්න බෑ කරන දේ කරලා පෙන්නන්න ඔය සීට් එක මට දීලා ඔබතුමා වනගත වෙන්නකෝ ඈ ඊට පස්සේ බලන්නකෝ කරන විදිය අනේයි कहानी मधुरा मनोहर स्वर रटाओ गला अनिवार्य रूप स्वभाव स्त्री वेटो नार बेरल दिवस्ता
කසාද වෙච්ච අයට විතරක් තියෙන ගායනා තරණයක්. හරි හරි හරි. එතකොට මේ නැගණිය දිවෝසිච්ච කෙනෙක්ද? ඈ මං උන්නනේ තාම බැඳලවත් නැතු ඇති කියලා. ඒක තමයි සෝයයට හොඳ එහෙම ආත්ම පරිත්‍යාගයක් කරන්න ලෑස්ති අයත් ඉන්නවද මේ මෝල්ස්ටා තරගේ? නෑ මෝල්ස්ටා නෙමෙයි හපු. ඈ ඩිවෝස්ටා. ඒක අතකට මෝල්ස්ටා කිව්වත් ඇති වරදකුත් නෑ මෙයාලා කරන මරි මෝල් වැඩවල හැටියට. අනිමේ ඔහේ කටවා ගන්නව. කවුද සූවයිය මේ මැටි කොට්ටෝරුවා? ඇත්තහ ගත්තා බොල සුගුඩුවා. හරි හරි අහුයන්කෝ ගිනිගන් හන්දියදි. ඕගොල්ලෝ ලුණු ගිනියන්න හරි එන්නේ පැ හන්දියට. කට අමතක වුණාද සුරන් නරේන්ද්‍රයා ඉදිරිපිට කියලා? හරි හරි ඕගොල්ලෝ කරගන්නකො. අපට වැඩක් නෑ ඕවා. මල මගුල නෑගනිය. තුමාරා නම් ක්‍යා හේ? බොල පුගේ. නෑ පුළුවන් නම් එතනින් එහාටත් හින්දිය කතා කරන්නකො. එතනින් එහාට කතා කරන්න මට තියා පෙනේද ටීවී එකේ හින්දි සින්දු දාන කාටත් බෑ බොල. නංගි බොල තුමාරා නම් ක්‍යා හේ? සජනා, සප්නා, සංජනා, සිරියාවති, බෝලවති. කිව්. ඔනුගේ පේරෙන්නේද? සලුග. අම්මද බොල මේක දන්න හින්දි. අපි එහෙම තමයි. ආ පුළුවන් නම් කියපන් මගේ හදවත ඔබට ආලය කරනවා කියලා කියපන්. මෙරා දිල් තුම් ප්‍යාර් කරින්ගා. එහෙමද? එහෙමයි. මේ නැගණිය. ඒක කිව්වේ මං ඔයාට කියලා හිතාගන්නකෝ. අනේ මෙරින්ද්‍රේණිනි මන්න මේ දවස්වල හොවගෙන හිතන්නෙම නෑ. හොවගෙන හිතන්නේ කිය ඩිවෝස් කැම්පිටිෂන් එකේ ලයිට් බෝයි අයියගේ ඉඳන් ඩිරෙක්ට් අයිය එනකම්ම ලව් මාන්දම තමයි. එහෙමද? හරි හරි මේ නම මොකද්ද? නගිද? ආව් ආව්. තම්බදියාරිනි. තම්බදියාරිනි. හේ. හේ ලස්සන නම. වෙන්නේ නැත්තම්. ඈ? නෑ. නෑ තම්බා. ඔයා කැමති නැද්ද මේ අපේ මාලිගාවේ ඔය දේවි පෝස්ට් එකක් එහෙම ලැබෙනවට? දේවි පෝස්ට්ද? ආව් ආව්. මට ඕනම් පුළුවන් අගින් දේවි කරන්නත් පුළුවන් මුලින් දේවි කරන්නත් පුළුවන්. වේ වේ වේ. ඈ දේවි පෝස්ට් එක ගත්තවගිනි මී මල කරදරේ. මො කරදරේ? මට ඕනි මුළු ගිනිගම් ප්‍රාන්තෙම ඩිවෝස්ටා වෙන්න. එහෙමද? පුරාහිත. එහෙමයි. ගහපන් චක්කර ලේඛනයක් මගෙන් නාහ මොන ස්ටාර් තරගයක්ක ඊට පස්සේ වත්තන්න බෑ කියලා. ඈ නෙමෙයි. තහනම් කරපන් දැනට තියෙන හේරම ස්ටාර් තරග. හරි හරි දැන් කවද ඉඳලද මම දේවි පෝස්ට් එකේ වැඩ බාර ගන්න ඕනේ කියන්නේ කො? පුරාහිත. එහෙමයි. ඩිවෝස්ටා තරග වල ඉන්න විනිශ්චය මණ්ඩල හේරම ගෙදර යවලා ඒකට මාව පත් කරපන්. හරි. මෙරංගිට පත් වීමේ ලිපි හදපන් අදම. එනරේන්ද්‍ර යන්නේ. දැන් මේ කොහෙවත් යන අනුන්ගේ ස්ටාර් තරගයක් ඔබතුමාට ඕන විදියට වෙනස් කරන්නද කියන්නේ? ආව් ආව්. මගේ ප්‍රාන්තේ කිසිම තරගයක් තියන්න බෑ මගෙන් අහන්නටුව මීට පස්සේ. සෝයියා. ඈ? ඔය එහෙනම් මාව තෝරන නේද ඩිවෝස් තා හැටියට? ආව්. අනිවාර්යෙන්ම. හරි 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 හරි. මේ සුරන් නරේන්ද්‍ර යන්නේ. ඈ? දැන් එතකොට ඔය ඩිවෝස් තා තරගෙට තව හොඳට සින්දු කියන්න පුළුවන්. ඇහැට කන්ට පේන දඩල්ලිය ඇවිල්ලා හිටියොත් මොකෝ කරන්නේ? කියකෝ ලාලේ. ආන් එතන පොඩි හුටස් පටස් පරහක් තියනෝ නේද? මේ ඈ කවුද දන්නේ මේ තරගෙට ඉදිරිපත් වෙන ලස්සන අඩුම කෙනා මියාද කියන්නේ? අම්මපා ඒකත් හැබැයි. ඒකනේ. ලස්සන අඩුම කෙනා මේ තරම් ලස්සන නම් ලස්සනම කෙනා තව කොහොමදද නේද? හරි. දෙන්නපන් සේරම තරගකාරියෝ ටික මාලිගාවට. අන්නේ ඉල්ලගෙන කෑමක්. මේ අග බිසවෙලිදී අදීත ලස්සනට. එහෙමනම් ගෙන්නපන් වෙනත් තැනකට. ගෙන්නලා නිවේදනයක් නිකුත් කරපන් ඩිවෝස්ටා කිරුල හිමි කරගන්න තැනත්තියට අගබිසා පෝස්ට් එක දෙනවා කියලා. ඉවර කතන්දරේ. සරණින්ද්‍රයනි
සුරනරිවි සුබ ආරජ්‍යයක් තියනවා කියන්නේද මොකද්ද අන්න මාලිගාවේ ඔබතුමාගේ ඔව් සේරම දේවින්නාන්සේලා ටිවොස්තා තරගට යන්න හිතාගෙන ටිවොස්නට ෆයිල් කළා වහරේවා පුරාහිත එහෙමයි සේරමල්ලට ඩිවෝස් එක අනුමත කරපන් එහෙමයි ඊට පස්සේ ඩිවෝස් තා තරග කැන්සල් කරපන් ගෑනසිකට උණ ගැරින්න එහෙම කරපන් හරි 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 ඔබ හීනෙන් ඇවිත් යන්න එන්නවා ඔබ ඇවිත් යන්න සුරන්නරි සුරන්නරි කවුද ආ දේවිය අකුණි මොකෝ මේ අවේලාවේ මගේ වැඩි හරිද සුරෙන්නරි වැඩි හරිද මම කොහමද දන්නේ ඔයාගේ වැඩි හරිද කියන්නේ ඔයා හරියට වැඩක් කළොත් හරි ඇති නැත්නම් වැරදි ඇති අයියෝ මොකක්ද අනේ මොකද්ද ඒ මතක නැති ඔබතුමා කක්පුරේට ආපු වෙලාවේ මං කිව්වේ දසරාජ ධර්මෙන් මේ ප්‍රාන්තේ පාලනය කරන්න ගියා නම් මෙලහකට 10 අවුරුද්දකට වැඩි මං බලයෙන් පහ වෙලා. ඒ කියන්නේ මගේ පොරොන්දු ඉෂ්ට වෙන්නේ නැද්ද? ඩ කරන්න කලින් ඉතින් පොරොන්දුව මොකද්ද කියලා මතක තියෙන්න එපා. අනේ මේම නරේන්ද්‍රේ. මතක නැද්දනි ඔයා මට ලක්ෂරි අස්සකරත්තියක් ගන්න 100% tax free permit එකක් දෙනවා කිව්වා. ඈ? ඕ මම එහෙම කිව්වා. කිව්වනේ නං දැන් ඉතින් කිව්වනම් කරන එකයි ඇත්තේ. මොකද ඔයාට මොන හේකටද අකුණි ලක්ෂරි අස්ස කරත්ත බොමි මට නෙමෙයි අපි තාත්තට ඔයාගේ ආදරබර මාමණ්ඩිට මොකද්ද ඒ ගොබිලගේ නම මේ සෝරි ඒ මාමණ්ඩියද කවුද කියන කෙනාගේ නම මොකක්ද අනේ තමුන්ගේ මාමණ්ඩියගේ නමවත් දන්නේ නැද්ද ඔයේ මතක තියාගන්නද අකුණියෝ ඔය වගේ මාමණ්ඩියලා කී දෙනෙක් කියලාද මට මේ මන්ද අපේ තාත්ත කොරෝනප්පු කොරෝනප්පු හරි 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 එතකොට ගොරෝනප්පුගේ දුව තමයි මේ අකුණි නේද හරි හරි එතකොට අම්මගේ නම මුරුගසන් වරුසාද මගේ අම්මගේ නම වර්ෂා මොනරා වර්ෂා අනේ මගේ පොමිට් රෙඩිය කරලා දෙන්නකෝ ඕගොල්ලන්ගේ තාත්තා මීට කලියෙනුත් මගෙන් ලක්ෂරි අස්ස කරත්ත පොමිට් එකක් ඉල්ලගත්තා වගේ මට මතකයි ඔව් දැන් තව පාරක් මොකෝ ඒ යෝදේ පොමිට් ගිරින බහිර වේද්ද අනේ නරි අපේ තාත්තට දූල හතර දිනක් ඉන්නවනේ හතර දිනම මෙහෙද ඉන්නේ නෑනි හතර දිනම එක එක ප්‍රාන්තවල නරේන්ද්‍රයන්ට දීලායි තියෙන්නේ එයා අපේට තරම්වත් දෙයක් இல்லන්නේ නෑ இல்லන්නේම පර්මිට් විතරයි ආව් ඉතින් අවුරුද්දකට පර්මිට් හතරක් විගුණ ගත්තා කියන්නේ දුවල හතර දෙනා දීලා හතරම නිදානේ පහල කරගත්තා වගේ තමයි පණිවිඩයක් යවහන් ඔන්නේ මේ හැරේ පොල් ගස් දෙකක් මැද ගන්න රාබෝ මිට් එකක් දෙන්නම් ඔන්නම් අත්ත ගන්නතබෝ උරායිද මෙහෙනු උරායිද මෙහෙනු අම්මා අද නරේන්ද්‍රයාට මලම පැනලා වගේ මේකමි 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 උරායිද දානා නෝටිස් එකක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි බදුරහිත අස්ස කරත්ත පර්මිට් නැවත දැනුම් දෙන තුරු අවලංගුයි කියලා. ඇයි දන්නා හිටියදීම? හිටියදී? ගන්න බලන්න ෆයිල් ඔක්කොම මේ වතර තුල කොච්චර බදුරහිත අස්ස කරත්ත ගෙන්නලා තියෙනවද? කොච්චර බදු සහිත අස්ස කරත්ත ගෙන්නලා තියෙනවද කියලා මට බලන්න. ඔය ෆයිල් ෆයිල් ගන්නවා. ෆයිල් මේ. ෆයිල් කාමරේ යතුරු දැන් නැති වෙලා දවස් 3-4ක් වුණා. ඒකයි කල්පනා කරන්නේ මොකද්ද කරන්නේ කියලා මම්මි. ෆයිල් කාමරේ යතුරු නැති වෙලා? එහෙමයි. ආ යමන් මං කියන්නම් කරන දේ. යමන් ෆයිල් කාමරේට. දැන් මේ දොරේ යතුරුනේ නැත්තේ නේද? එහෙමයි. එදා. ආ දැන් හරිනේ දැන් දොර විවෘතයිනේ හා දැන් අනින් බලන්න ෆයිල් ඔක්කොම ටික මලා එතකොට මේ පයින් තමල ඇනලා කැඩිච්ච දොරට මොකෝ කරන්නේ නරේන්ද්‍රයන්නේ ඒක බොගේ පඩියෙන් කපලා අලුත් දොරක් හදනවා අදනම් ලොක්කට මල් හතම පෙරලා අයියෝ අයියෝ ගණින් දැන් ෆෝමිට් පවිල් අතට කියවපම් බදු නැතුව කීයක් අස්ස කරත්ත ගෙන්නලා තිනවද කියලා කියවනවා කියවනවා මේ කියවනවා
බදු රහිත අතිසුකෝපභෝගී වරප්‍රසාද අසකරත් මේ වසරේ ගෙන්වා ඇති ගණන 12යි වාන 12යි කෝපෙන්න මම බල මේ 12ද පොල් කිච්චෝ මේ 12 දිහා පැත්තේ තියෙන බිඳු දෙක මොකද්ද ඒ සත බිඳුනේ සත බිඳු එහෙමයි සත බිඳු කොහෙද බල යම්කිසි ප්‍රමාණ සංඛ්‍යාවක් ලියනකොට මෙතන වාහන 1200ක් ගෙනත් තියෙනවා ඔව් 1200 ඒක තමයි ආන්න දැන් එතකොට මට කියනවා බලන්න බදු අය කරලා සාමාන්‍ය අස්සකරත්ත කොච්චර ගෙනත් තියනවද බදු සහිත අස්සකරත්ත වේ 9යි කාලා වරෙන්කෝ බදු නැතුව වාහන 1200යි බදු ගහලා වාහන 9යි අපරාදේ ඒ නමයක් බදු නැතුවම ගෙනලා දුන්නා ඉවරයිනේ ඔව් නේද කොහොමත් ඉවරේද නේද හා එනම් පුරෝහිත මේ මාලිගයට අනුබද්ධ ප්‍රභූවරු ඉන්නේ උපරිම 50ක් විතර කොහොමද මේ අස්සකරත්ත 1200කට පොම ඔබතුමායි තින් තප්පුරේ ලලනාවන්ට දීපු පොරොන්දු තමයි තින් ඕ එහෙමද එහෙමයි හරි දැන්වත් එහෙනම් ඒ වරද නිවැරදි කරන්න ඕන එහෙමයි සකස් කරපන් කෙටුම් පතක් මේ වසරේ ගෙන්වන ලද සියලුම බදු රහිත අස්සකරත්ත සඳහා ක්ෂණික බදු කියලා බද්දක් වලවරින්කෝ ක්ෂණික බදු ඔව් එහෙම නිකම්ම ක්ෂණික බදු කියලා බද්දක් ගහත හැකියි නමක් ගමක් නැතුව ඕ වෙයි බෝ පෑන්න නැතුව මං කියන විදියට කරපන් එහෙමයි ක්ෂණික බදු කියලා ගහන්න බැරි නම් එහෙමයි ගහනවා තීරු බදු රහිත අදිසුකෝභෝගී කරත්ත සඳහා වන ක්ෂණික නූඩල්ස් බද්ද කියලා එහෙම කරන්න බෑනේ නරේන්ද්‍රයන්නේ බෝ වෙරි ඔබතුමාම පොමිට් දීලා ඔබතුමාම ඒවා කැන්සල් කරාම හරි නේනේ ඒ බලපම් මගේ පුද්ගලික ඩයරියේ මම ලියාගෙන තියෙනවා මම පර්මිට් දීපු සංඛ්‍යාව මේ වාහන 12ක් පමණයි ආන් ඉතුරු සේරම දුන්නේ මගෙන් අස්සන හොරට ගහන් ගින් උඹ දැන්ගේ වම් උඹ බඩු ඒවල ලොකනි ඉතින් කාලේ ඉන්න බැරි ආව් ආව් වැරදි වැඩ කළොත් රේල් පාරේ යකඩ කෑවා වගේ තමයි මොකක් රේල් පාරේ ඒ මොකද නෑ නෑ ඒ අනාගතයේ දවසක ලෝකෙ බිහි වෙන දිගම දිග වාහන જાතියක් කාමියව හොයාගෙනත් නෑ දිගම දිග වාහන වලට පොමිට් ඒ කාලේ එතකොට නරින්ද්‍රයන්නේ ආව් බොළුවන් නම් ඔබලා කෝච්චි වලට පොමිට් ඉල්ලයි මට දැන් අතු වාරදාට කේන්ති ගින් තියන්නේ පුරෝහිත එහෙමයි ලෑස්ති කරපන් මගේ මංගල ස්විමින් පූලේ මට දියේ වැහලා ඉන්න ඉතින් මේ හරකට ගිනියම ඇල්ලුවමත් මඩේ ලගිනවනේ වල්ලිව නේ නේ මං කිව්වේ කේන්ති නිවා ගන්න මරුම රැඩේ තමයි දියේ ජබුන් ගහනිකෝ දියේ කරණම් ගහන්න පුළුවන් අංගනාව තුන් හතර දෙක ඉන්නවා එකගෙන ඉන්න තමයි මං කිව්වේ නේ නේ මං කිව්වේ නේ එපා ඔය සමයන් බීත පොඩ්ඩ බැරි වෙනකොට මාව උසි ගන්නලා පොමිතර ගමේක ලියා ගන්නවා ඔතුමාට දිතින් අංගනාව දැක්ක ගමන් සී කල්පනා වෙතු යනවනේ ඕකනේ ඔතන තියෙන පොබ්බම් මෙන තමයි මං ඔන්න සුරන් නරේන්ද්‍රයන්නි දිය කෙලියට ඇවිස්ස සියලුම දේ අඩුවක් නැතුව ලෑස්ති කෙරෙව්වා දැන් අඩු දියේ පණින්න ගෙම්බ තටිය විතරයි නෝන්නේ මේ දැන් අඩු විරාජමාන සුරන් නරේන්ද්‍රය පමණයි දැන් එතකොට නෑමට අවස්ස කොකුම්පතු තුවද කොට්ටම් මදාරා ගෝමාරිකා තීගිරිඳිය ගොඩපර උළු ආල්ලේම ලෑස්තිද බං විකාරය ඒ ඔක්කොම කලවම් කොල්ල හදපු සැම්පු තියෙනවා සැම්පු කොහෙද මංගල සුයින් පූල් එක ආ දිබ්බේ ඖෂධ දාලා අදපු සැම්පුවක්ද බං එහෙමයි මලා මං උන්න කොලකැඳ එකක් කියලා මං ඒක උදේ බිව්වනේ බොල දැන් එතකොට නෑමට අවස්ස කොකුම්පතු තුවද කොට්ටම් මදාරා ගෝමාරිකා තීගිරිඳිය ගොඩපර උළු ආල්ලේම ලෑස්තිද බං විකාරය ඒ ඔක්කොම කලවම් කොල්ල හදපු සැම්පු තියෙනවා සැම්පු කොහෙද මංගල සුයින් පූල් එක ආ ඒ දිබ්බේ ඖෂධ දාලා අදපු සැම්පුවක්ද බං එහෙමයි මලා මං උන්න කොලකැඳ එකක් කියලා මං ඒක උදේ බිව්වනේ ඇත්තද? එහෙනම් පොල් කහු ගිල්ල නම් කඹ එළියට එයි හොදේ. ගෙන්නපන් මාලිගාවේ වෙදනව හනික. වෙදන? ඔව්. වෙදන නිවාඩු ගිහින් අද ඊයේ. මොකටද වෙදන නිවාඩු ගියේ? වෙදනට සලීපනේ. මොකක්? ඕ. වෙදන ලෙඩින්. ඕ ඉතින් වෙදන කියලා ආයේ ඉතින් යකඩ වලින් හැදිලේ. වෙදන ලෙඩින්. එච්චරයි. ඈ. ඕ. එතකොට මේ අපි ලෙඩෙක්වද වෙදනට පත් කරගෙන තියෙන්නේ? ලෙඩෙක් නෙවෙයි. ඒක තනි කර ඉපිරිදාලයක්. ඕ. සමුන්නේ ඔය මිනිසුන්ව ඉන්ටර්විව් කොල්ල ගත්තේ. හරි හරි ඉතින් ගත්ත තමයි. ඒ ගන්නකොට ඉහෙන් බහිඳලා දැක්ති බිනෑනේ උංගාව. දැන් මේ හැටගරෑනිය.
හේරම ඔව් ආමේ හරි දැන් ඒකෙන් වැඩක් නැහැ එහෙනම් මම මේ බීලා දාපු දහජරාව නිසා මාව මැරෙයිද පුරෝහිත අනිවා මොකද මම කිව්වේ ඔබක බිව්වත් නැතත් ඔබතුමා මැරෙන වෙලාවට මට කලින් මැරි මට කලින් ඔව් ඉතින් සිංහා මැරෙන කන්නේ හිවලු බලන් ඉන්නේ කුණකණ්ඩ බයි වෙන්නපා බයි වෙන්නපා ඕක බිව්ව කියලා මැරෙන්නේ ඔන්නම් හා හා ඇටි 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 එකකට කොකුම්පතු සුදු හඳුන් ගොඩපර තීකිරින්දිය සුවද කොට්ටංගුළු හාල් කොමාරිකා කියන්නේ ආයේ වසවන්නන් නෙමෙයිනේ ඕක ඔන්නේ බඩ ඇතුලේ ඕනක හැම්මලක් වෙලා එළියට එන වෙලාවක එන්නේ නැතයි ඒ කිව්ව જાති ටිකට නම් බඩ ඇතුලේ මොකක්වත් වෙන්නේ නෑ අර ඔළුවේ කුණු යන්නේ කියලා ඕකට කලවම් කරපර සබන් කුඩු වලින් තමයි ඉතින් හැඳි ගැවුනොත් හැඳි ගැවෙන්නේ ඕ ඒකයි හා ඔලා ඔක්කොම එකතු වෙලා හදන්නේ මාව මරා ගන්නද අනේ මේ ඉන්න මංගල සීන් පුරුල් එක ගාව තිබ්බ සම්පු බඳුන අරන් බීර දැම්මේ අහවල් දෙයකටද ටිකක් කල්පනා කරන්න බෑ ඔලා පුරෝහිත කපුටෝ එහෙමයි මම ඊයේ රෑ මදුහිත ඩිංගක් අරන් තප්පුරේ පැත්තේ ගැරකිලා එනකොට රුයිම් පුලේ ගාව දබක් ගාලා වැටුණා ගියාංකෝ එතනම නිඳ ගියා මේන කිතලා බලද්දි ළඟම වාදනයක කොළ කැඳ එකක් තියෙනවා වගේ මම දැක්කා මං උන්න මේ මැදසාර සැරමැකෙන්න මගේ යටහත් අන්තේවා අධිකයෝ මට ඖෂධීය කොළ කැඳ හරි ගස්සලා එනක් තියලා කියලා දීරද්ද එක හුස්මට ආයෝ සිත් ඉසිදයක් අහන්නේ බලන්නේ තු ඔහොම කරනවද අප්පා කවුද බන් දන්නේ දීලා කරපට්ටලානේ මං උන්නේ අවසර පස්සන් දවසකට සොරන්න රේන්ද්‍රයාණනි බලන්නක මේ අසමත් ජාතිය කරලා තියෙන වැඩක් කොන් මොකද ගාන්දර කුකුල බෙරිහන් දෙන්නේ හනේ මං වේසිලා වේසිලා මගේ ඩොල්කියේ තබ්බලාවේ බුම් එකට ගාන්න කියලා සකස් කරලා මදන් වෙන්න සුමින් පූල ගාව අවුවේ තියෝලා තිබ්බ පත්තුව කවුද එකෙක් බීලා ඕන් එතන ෂැම්පු බඳුනක් කියලා ගිහිල්ලා මොනවද ඒක කලවම් කරලා තිබ්බ ගිහන් කුකුලා මේ පිනුල් බතුයි වඳුරු වසුරුයි ගොමයි පෙරුම් කායනුයි එළු බෙටි මී පෙණියෙන් අපරලා ඕන් ඔලා මාව කෑවා යකුනේ වෙන මොකක් කවන්නේ ඒවා බිව්වම මැරෙනවද විතරක් කියලා අවසර පස්සෙන් දාසක් මේ මචන් සුරන්නරේ නෑ නෑ සමා වෙන්න මේ සුරන්නරෙන් දෙන්නේ ඔබතුමා හම්බ වෙන්නේ කෙල්ලෙක් ඇවිත් ඉන්නවා බෙල්ලගාවට කලිසමක් ඇඳගෙන අන්නේ ගනි බට මම කියලා තියනවා නේද මාව හම්බ වෙන්න කෙල්ලෝ ඇවිත් ඉන්නවා කියලා කියන්නේ එපා කියලා හා මොන අපබ්‍රංශයද මේ කියන්නේ කියන්නේ මම මාව හම්බ වෙන්න ලලනාවක් ආවොත් ඔබට මෙතන ඇවිත් කිය කිය අවසර ගන්න කාලේ නාස්ති කරන්න කලින් ඩිරෙක්ට්ම කෙලින් මා ගාවට එක්කම වරෙන් කියලා නේද මම කියලා තියෙන්නේ යකෝ මේක ඉන්නෙම තිරිකම් වෙනවද නැත්තම් තිරිසන් වෙනවද මොකද උඹ කල්පනා කරන්නේ ඇටි කුකුලා කවුද ඇවිත් ඉන්න කලිසංකාර කෙල්ල මේ මොකද්ද මේ මොබයිල් ෆෝන් මොකද්ද සේල්ස් රෙප්පර රිප්‍රසන්ට් මේ තේසසී උද මොකද්ද මේ බඩගනිට්ටුව කියන්න බෑ අප්පා එහෙම ඉස්කෝලේද ගියේ මොබයිල් ෆෝන් සේපර් රෙස්පෙන්ට් තෝ මගුල මට කියන්න බෑ මං ඒ නම නෙන්න ගියාගෙ කෙල්ලට එහෙමයි ඒ පිරුණු සුවඳ සබම්මල්වනේ ආදරය අටවනු පෙනේ ඒ පිරුණු සුවඳ සබම්මල්වනේ මොකද වල hina වෙන්නේ අවසර නරේන්ද්‍රයනි මොකද ඒ නංගිව එක්කන් ආවා කවුද නංගි හයි ගුඩ් මෝර්නින් සර් එස්කියුස් මී සර් I came from Kanadatiya Mobile Phone Company Limited PLC සර් we have latest third generation mobile phones මේ පුරාහිත මෙන්න මේ කෙල්ලට වතුර වීදුරක් දියන් එමයි වචන හිරේලා මැරෙන්න කලින් මොබයිල් ෆෝන් නෙමෙයි ඊගාට තෝම් කරන්න වෙන්නේ මේ කියෝ මට ආ නංගි මේ මිනිමි නිදුෂ බඳුන බොන්නේ කො ඉන්නේ කොහොම ෆෝන් යා අවුම කොටි ආ මොනවද උඹ ෆෝන්නේ ඔබ මෙහාට වැය දිවද අම්මේ පණ ගින් හිටියේ එවිදලා එවිදලා ආ දැන් කියමු බලන්න තේරෙන භාෂාවෙන් මොකද වෙලා තියෙන්නේ කියලා නේ මුකුත් වෙලා නෑ සර් එස්කියුස් මී සර් විනෝස් සර් නැත්තම් වරදට සමාව ඉල්ලන්නේ මොකටද ඔය තරම් එනේ සර් එස්කියුස් මී සර් මං කියන්නේ කි මං ආවේ මොබයිල් ෆෝන් කම්පැනි එකකින් ඈ ඇන්ඩ් ආ
अरे मैं टेलीफोन कंपनी है अरे अरे टेलीफोन नंगी थिंग होये तीने नाना प्रकार हुआ दें खरत पास से यानो आटा अडेट दिया ने सेल फोन मेरे स्पेशल मोबाइल फोन निगा एंड स्पेशल की वे मुको मेकिंग हालो की लगे हुआ मैं हिंग है ने डार्लिंग की ना वगे द नहीं सर मैं आपे कनेक्ट दिया न्यू थर्ड जेनरेशन मोबाइल फोन की फैसिलिटीज कोड़ा तीनों से मनोवादे सर मैं फोन के फैसिलिटी का तीनों से उम्मा फैसिलिटी की ला उम्मा फैसिलिटी ओ सर या वन वाइस प्रेम करने तरुण तरुणियां टी फैसिलिटी का एक्टिव करेगा तम से उदय ने कितने गमों फोन निकालते थे गाने को जब केलगिन खोल दे उम्मा उम्मा केला फोन निकारा उठो इनो से उठा उम्मा या मुन्ना केम मालक ने तो केले टेलीफोन निकाल कुत्ती मावा इन्हें उठो उम्मा अपने में है उन्हों उन्हों जनिविंग मैनुअल उम्मा तीनों ने वो न पड़ा ओए किवे काट हो जरा इमरान से आप ये अनित फैसिलिटी को बाला ना बसे प्लीज मुखा दानित पे का उम्मा वेनु मटा बूम मत नहीं सर मैं फोन निके पुलवान से के ब्लड प्रेशर बाला ने कोलेस्ट्रॉल बाला ने एंड शुगर बाला ने तूने मैं बाला ने पुलवान से ओवा ओकमा मगे देपतुला गाव इंदंग चेक करला बाला ने वो न करना फैसिलिटीज मगे माली गाय मत तीन वाने बात टिच्चिए इन्हें सब मैं फैसिलिटी को बाला ने मुखा देगा मैं कटे किया ने पोटम मटक करां फैसिलिटी का गिरा से मुखा पोटम मटक करां फैसिलिटी का पोटम मटक करां फैसिलिटी ओ सर सर की दावे से सीएलओ में अपॉइंटमेंट्स मैं कटे रिकॉर्ड कर ला दाल वेला वाते के इंटर कराम सर विनाडी दहाई कटे कलिंग फोन निकल रिंग मिला ऑन ने किया ना सर तब विनाडी दहाई की मारा का कराने तीनों मेक कराने तीनों अरही अन्य तीनों वी अन्य तीनों गेला ये वाकी आंग ये जाती है फैसिलिटी तीन फोन एक अकनंग ओंगो या पे पुरोहित यार दुन्ना टका मन्ने उनका कुला वट मेक का मट डेली गन्न तीन पेदरा पेत्ता बोन्ना माता कराने मासे कटे बता आप किधर था माई टेलीफोन कंपनी आई थी कार याद नहीं सर मैं यह सेल्स करने आई है किन्हीं से एक याने वो लामिया वागे मैं यह मामा का दुखे है मत आवाज़ नहीं याद ये वने मैं मांग किया नहीं वो या पारे आउए वेली वेली उगुर ले रहा है ना कान टेलीफोन निकुना ना कह दे नो ने निकाम मल कड़ा कड़ा इन्न वागे जो बक तीनों सेट करन नल और नंगी मो किया नी आपे सर की वो क्यों बकाटा भागा नहीं दूरा ना रहें दिया किया बांग नो लामे मो किया नी पढ़िए किया पितर हम भी ना दिसे पढ़िए ने पढ़ी ने ඇතෙක් බරද වස්තුව තමයි ඉතින් හේතනේ ඔය බකට වාගෙන ඉතින් කිව්වේ මං කට වාගෙන ඉතියොත් ඉතින් මෙතන වැඩේ කරන්නේ අන්නේ එකනි සර් එක්ස්කියුස් මී ඩොන්ට් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් සර් මොනවද කරන්න තියෙන වැඩ කිව්වේ මොකුත් නෑ නිකන් උදේට නැගිට්ටා ඩට්ටික මැද්දා හුවද පැන් නෑවා දිවසලු ඇඳා
පාට කරනෝ නම් එහෙමයි නැත්තම් එහෙමයි එතන හිටන් ඉතින් නිකන් මල් කිනිත්ත වගේ මාලිගාවේ එහාට මෙහාට ඉතිලි විසිලි ගගා ඉතින් යණ්ඩයි තියෙන්නේ හිනේ හිනේ එච්චරයි ඕකට පඩිත්තෝනේ ඇයි තව බඩේ අටකොණ පිරෙන්න දිවබජුන් ඒකයි තේබේස ඊට නම් බුයි පාරක් පාරක් ගන්න සෙල්ෆෝන් මිකුණන එක ඔය ඔයකනේ පවට පින් දෙන්න බෑ කියන්නේ මුංගේ මිස මේ මම නම්බුකාර විදිහට හැදිච්ච කෙල්ලෙක් සර්ට ෆෝන් එක කොන්නේ නැත්තම් එපා කියන්න කැත යෝජනා ගේන්න එපා බිකෝස් ඇයි ඩොන්ට් ලයික් ඉට් ෂා මේ මට හම්බුනාමනේ මෙහෙම නම්බුකාර කෙල්ලෙක් ඇයියනේ අපි සීලාචාර විදිහට හැදිච්ච ළමයිනේ ඇත්ත ඩොපිය ඔබත් ඔබ ඩොපි කතාවක් කිව්වේ නෑ නෑ මේ කහවණු පහ බුල්ටගෙන කිව්වේ ආ සම කොගියනි ෆෝන් එක ගන්නවද නැත්තම් මම යන්නේ දැන් ආ මේ කිට කඩි කුලප්පුවනේ එහෙමනම් මට මෙන්න මේ ජාතිය ෆැසිලිටීස් තියෙන ෆෝන් එකක් දෙන්නමකෝ ආපු එකේ මොනවාගේ ෆැසිලිටීස් මගේ නයකාරයෙක් මට කෝල් එකක් ගත්තොත් ඔව් සර් මම ඒකට ආන්සර් කරන්න කලින් මගේ ෆෝන් එක නයකාරයව හඳුනාගෙන රෙකෝඩ් එක ඔන් වෙන්න ඕනේ. එහෙම ෆැසිලිටි එකක් ඕනේ. ඊට පස්සේ ඒකෙන් කියවෙන්න ඕනේ ඔබ ඇමතු ග්‍රාහකයා දැන් ජීවතුන් අතර නොමැ කරුණාකර පසු අමතන්න. පසු ඇමතුවාම ග්‍රාහකයාට පණ එනවද? ඔය කතා නිතු ඒ වෙලාවට අර රෙකෝඩ් එකම යන්න ඕනේ. ඔන්නෝ ඒ ෆැසිලිටි දෙක දෙන්න පුළුවන් නම් මට ෆෝන් එකක් දියන් කෙල්ලේ. සර් ඔය ෆැසිලිටි එක දෙන්න පුළුවන්. බට් ප්‍රොබ්ලම් ඉස් මේක නිසා. ඔව්. ඔය කියන නයකාරියෝ වෙන නම්බරයකින් ගත්තොත් තමයි වැඩි. ආ එහෙමනම් කවදා හරි ඒ තත්ත්වෙට ෆෝන් තාක්ෂණේ දිනුනහම ඔබ වරෙන් කෙල්ලේ. මම එදාට ෆෝන් දෙක තුනක්ම ගන්නම්. ඈ. ඉතින් මම ඊට වැඩි හොඳ නැද්ද නයකාරයන්ට ටික ටික හරි ණයකවල දාන එක. ඈ. ඈ පලමන දෙනි. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.